ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ගොඩාක් අය මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි හෙයා කියා වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ අපේ ලේසියෙන්ම ගෙදරදීම හදා ගන්න පුළුවන් හෙයා ටොනික් එකක් ගැන කියලා දෙන්න. කොණ්ඩේ අනේක පාලනය කරගන්න වගේම ඉක්මනින්ම කොණ්ඩේ වවා ගන්න පුළුවන් හරිම ලේසියෙන් හදා ගන්න පුළුවන් හෙයා ටොනික් එකක්. දැන් අපි බලමු අපි මේක කොහොමද හදාගන්නේ කියලා. අපිට මේකට ඉන්ග්‍රීඩියන්ට්ස් තුනක් අවශ්‍ය වෙනවා. පළවෙනි අමුද්‍රව්‍ය තමයි පේරකොළ කියලා කියන්නේ. පේරකොළ වල අපේ හිසකෙස් වලට අවශ්‍ය විටමින් වර්ග සහ ඇන්ටිඔක්සිඩන්ට් බහුලව තියෙනවා. ඇන්ටිඔක්සිඩන්ට් වලට පුළුවන් අපේ හිසකෙස් වල තියෙන තුනී බව නැති කරන්න. ඔයාලා පේරකොළ තෝරගන්නකොට හොඳ නිරෝගී පේරකොළ තෝරගන්න ඕන. මොකද සමහර පේරකොළ වල යටි පැත්තේ මෙන්න මේ වගේ චූටි දිලිර ඉන්න පුළුවන්, පණුව ඉන්න පුළුවන්, මේ වගේ පුස් අලල තියෙන්න පුළුවන්. එහෙම නැති හොඳ නිරෝගී පේරකොළ තෝරගන්න ඕන. ගොඩාක්ම ලපටිත් නැති, ගොඩාක්ම මෝරපු නැති සාමාන්‍ය ප්‍රමාණයේ පේරකොළ ඔයාලා තෝරගන්න. ඉතින් මේ වැඩේට අපිට පේරකොළ 10ක වගේ ප්‍රමාණයක් තමයි අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපිට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය තමයි ලුණු පොත්තු කියලා කියන්නේ. මම ඔයාලට කලින් වීඩියෝ එකක සඳහන් කරා ලුණු යුෂ අපි කොහොමද අපේ හිසකෙස් වර්ධනයට යොදාගන්නේ කියලා. ඔයා ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. ගොඩක් අයට හොඳ රිසල්ට් එකක් එකෙන් ලැබිලා තිබ්බා. හැබැයි ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයන්නේ මේ ලුණු යුෂ පාවිච්චි කරාට පස්සේ අපේ හිසකෙස් වල පොඩි ගඳක් එනවනේ. ඒකට අපි යොදාගන්නේ ලුණු පොත්තු නිසා අපිට ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඊළඟට අපිට මේ හෙයා ටොනික් එක හදන්න උළුහාල් මේසහඳ ඒකක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පේරකොළ ටික මම හොඳට සෝදලා පිරිසිදු කරගෙන කැබලි කරගෙන තමයි තියෙන්නේ. ඒ වගේම මතක ඇතිව ලුණු පොතු ටිකත් හොඳට සෝදලා පිරිසිදු කරගන්න. මොකද ලුණු පොතු වල දිලීරයක් කළු පාට පුස් එකක් දකින්න පුළුවන්. ඒ නිසා ඒක හොඳට සෝදලා පිරිසිදු කරලා කැබලි කරලා අරගෙන තියෙනවා. දැන් මම මැටි භාජනයක් අරගෙන මේ අමුද්‍රව්‍ය ටික එකට දාගන්නවා. පළවෙනියට පේරකොළ ටික මම මේකට එකතු කරගත්තා. පේරකොළ සාමාන්‍යයෙන් කැබලි කරලා යොදා ගන්න, හොඳට පොඩි කරලා. එතකොට මේක ඉක්මනට තඹ ගන්න පුළුවන් අපට. ඊට පස්සේ අපි හොඳට පිරිසිදු කරගත්ත ලුණු පොතු ටිකත් මේකට එකතු කරගන්නවා. මතක ඇතුව මම කලින් කිව්වා වගේ මේ ලුණු පොතු ටික හොඳට පිරිසිදු කරලා සෝදලා අරගන්න. ඊට පස්සේ මේකට උළුහාල් මේසහඳි එකක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. මම මේකට වතුර මිලිලීටර් 700ක වගේ ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඒ වගේ ප්‍රමාණයක් ප්‍රමාණවත් වෙනවා. මගේ සාමාන්‍යයෙන් කොණ්ඩේ ගොඩක් දිග නිසා ඊට අමතරව ඔයාට තියෙන කොට කොණ්ඩයක් නම් ඔයාට පුළුවන් මේ ප්‍රමාණය වෙනස් කර ගන්න. මම මේකට අරගෙන තියෙන්නේ ලුණු ගෙඩි 5ක වගේ පොදු ප්‍රමාණය. ඔයාට ඒක ඔයාගේ කොණ්ඩේ ප්‍රමාණය අනුව වෙනස් කරගන්න පුළුවන්. දැන් අපි මේ ටික හොඳට තඹ ගන්න ඕන. සාමාන්‍යයෙන් මද ගින්දරේ තමයි අපි මේක තඹ ගන්න ඕන. විනාඩි 15ක් විතර තඹ ගන්නකොට මේ විදිහට හොඳට බුබුලු වෙනවා. පස්සේ අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. එතකොට ඔයාලා මේකේ ගින්දර ගොඩාක් වැඩි කරගන්නත් එපා, ගොඩක් ගින්දර අඩු කරගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයේ ගින්දරේ තමයි මේක අපි තඹ ගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ලස්සන කලර් එකක් එකතු වෙලා තියෙනවා මේකට. ඊට පස්සේ මම මේක ලිපෙන් පාගින. මේක රස්නේ පිටින් අපිට ඔළුවේ ගන්න බෑනේ. ඒ නිසා මේක හොඳටම නිමෙන්න දෙන්න ඕන. නිවුලාට පස්සේ තමයි අපි අපේ කොණ්ඩෙට මේක ආලේප කරන්නේ. ඉතින් ඔයාගේ කොණ්ඩේ ගොඩාක් ගැළවිලා යනවා නම්, ඒ වගේම කොණ්ඩේ වර්ධනය වෙන්නේ ගොඩක් හැමින් නම්, ඒ වගේම කොණ්ඩේ ඉස්සරි ප්‍රශ්න තියෙනවා නම්, ගොඩක් තුනී හිසකෙස් නම් ඔයාට තියෙන්නේ, ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ටිකක් අකලට හිසකෙස් පැසීම වගේ ප්‍රශ්න තියෙනවා නම්, ඔයාට මේ හෙයා ටොනික් එක ගොඩාක් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හෙයා ටොනික් එක අපිට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඒ වගේම වියදමක් යන්නේත් නැහැ. ඒ වගේම මේ හෙයා ටොනික් එකේ හැම කිසිම සැර ගඳක් එන්නේ නැහැ. ඇත්තටම මේක පාවිච්චි කරාට පස්සේ ෂැම්පු කරන්න ඕනත් නැහැ. කැමති නම් ෂැම්පු කරන්න පුළුවන්. දැන් මම මේක මෙන්න මේ වගේ හෙයා ස්ප්‍රේ බොටල් එකකට දාගන්නවා. මොකද එහෙම වුණාම අපිට හරිම ලේසියෙන් අපේ කොණ්ඩෙට මේක ස්ප්‍රේ කරගන්න පුළුවන් නිසා. හෙයා ටොනික් එකේ මෙන්න මේ වගේ කලර් එකක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක ගොඩාක් හොඳයි. මමත් මේක පාවිච්චි කරලා තමයි රිසල්ට් තියෙන හින්දා ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. මේ වගේ හෙයා ස්ප්‍රේ එකකින් අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගොඩාක් හොඳට අපේ මුළු ස්ක්‍රැප් එකේම මේක ස්ප්‍රේ කරගන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම මේක ආලේප කරන්න කලින් ඔයාගේ කොණ්ඩේ හොඳට පීර ගන්න ගැට තියෙද්දි මේක ආලේප කරන්න යන්න එපා හොඳට කොණ්ඩේ ගැට ටික කඩලා පීරගෙන ඊට පස්සේ මේක අපිට ස්ප්‍රේ කරන්න පුළුවන් මේක හොඳට කොණ්ඩේට ස්ප්‍රේ කරලා විනාඩි 30ක් විනාඩි 45ක් අතර කාලයක් ඔයාගේ හිස් කබල තියන්න දෙන්න සතියකට දවස් දෙකක් වගේ මේක පාවිච්චි කරන්න හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් මේක කොණ්ඩේට ස්ප්‍රේ කරාට පස්සේ ඔයාට පුළුවන් විනාඩි 5ක් වගේ ඔයාගේ හිස් කබල හොඳින් මසාජ් කරන්න ඊට පස්සේ මුදු ෂැම්පු එකක් පාවිච්චි කරලා සෝදා හරින්න පුළුවන් ෂැම්පු කරන්න අවශ්‍යම නැහැ මොකද මේක කිසිම බෑඩ් ස්මෙල් එකක් එන්නේ නැහැ හැබැයි අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් කරන්න ඕන ඉතින් වීඩියෝ එක හොඳයි නම් මගේ channel එකත් මතක ඇතුව subscribe කරන්න ඒ වගේම අලුත් වීඩියෝකින් හමු වෙමු එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්